शुभ दवसाक अर्थात सुपूर दुपारी अमरना मेड सर्व सुशेष वैद्य चैनल लेके अद कथागर मातृका तमाय एक तरह रोग तत्व संबंध मैं कभी बेडीपुर दाकिन एक गुड़ा दरुआ के भी गुड़ा दाकिन रोग तत्व मुकाद मैं खाना पैसा भी खाने सरव गलने एक दिन दरुआ इन अम्मला दिमाग पियो तानो मैं दरुआ මේ මතත්වයේ ඇති වුණොත් මොකද්ද වෙන්නේ කියලා. මේ අධ්‍යක්ෂක මොකක්ද දෙමෝපියන්ට තියෙනව ඇත්ත වශයෙන්ම. කො තමන්ට තිබිලා තියෙනවා. අපි බලමු කන පැසවීමක් සිද්ධ වෙන්නේ කොහොමද කියලා. ඇත්ත වශයෙන්ම අපේ කන කියන අවයවය ගත්තාම ඒකේ ප්‍රධාන කැලි තුනක් තියෙනවා. එකක් තමයි පිට කන. ඊළඟ එක තමයි මැද කන. ඊළඟ එක තමයි අභ්‍යන්තර කන. එතකොට කනේ කොටස් තුනයි. ඉතින් කොටස් තුනෙන් අපි දකින බාහිර කන කම්පෙත්තෙන් පටන් ගත්තාම කම්පෙත්තේ තියෙනවා බාහිර කනේ විවරය. ඒක ඇතුළට ගිහිල්ලා සම්බන්ධ වෙන්නේ මැද කනේ ద్వාරයට. එතන වැහිලා තියෙන්නේ කම්බරේ. අපි කියන ඊය ඩ්‍රම් එක. එතකොට පිට කන කියන කොටස ඇත්ත වශයෙන්ම අයත් වෙන්නේ බාහිර කන් සිදුරේ ඉඳලා කම්බරේ දක්වා කොටස. ඒ කොටස තමයි අපිට නිරීක්ෂණය කරන්නත් පුළුවන්. කුඩා ළමයෙක්ගෙන අපිට ටෝච් එකක් ගහලා වුණත් බලන්න පුළුවන්. මොකද කුඩා ළමයින්ගේ විශේෂයෙන්ම කන පිටකනේ බාහිර විවරයේ ඉඳලා කන්බෙරේ දක්වා කොටස කෙලින්ම වගේ පේනවා. නමුත් වැඩිහිටියෙක් වෙනකොට එහෙම එකපාරට පේන්නේ පොඩි වක්‍රතාවයක් එනවා. දරුවන්ගේ අපිට කෙලින්ම ටෝච් එකක් ගහලා වුණත් බලන්න පුළුවන්. අවහිරතාවයක් නැත්නම් අපි අපේ කන ආරක්ෂා කර ගැනීම කියලා වීඩියෝ එකක් අපි කලින් කරලා තියෙනවා. ඒකේ තියෙනවා කන ආරක්ෂා කරගන්නේ කොහොමද කියලා. ඉතින් මේ බාහිර කන අපිට නිරීක්ෂණය කරන්න පුළුවන් කොටස ඇත්ත වශයෙන්ම බාහිර කන් විවරයේ ඉඳලා කම්බරේ දක්වා කොටස ඉතා වැදගත්. මොකද ඔය කන පැසවීම කියන එක ඇත්ත වශයෙන්ම වැඩිපුර සිද්ධ වෙන්නේ ඔය කොටස. ඉතින් අද කතා කරන්නේ මේ බාහිර කන පැසවීම. අපි ඒකට ඉංග්‍රීසියෙන් කියන්නේ ඔටයිටිස් එක්ස්ටර්නා කියලා ඉංග්‍රීසි වචනින්. ඉතින් සමහර වෙලාවට මේ කන පැසවීම කියන එක අපිට සරව එනවා ගලනවා පැහැදිලිව පේන්න පුළුවන්. හැබැයි සමහර අවස්ථා දින අපිට කන පැසවීම කියන එක මේ ඕටයිටිස් එක්ස්ටර්නා කියන தත්ත්වේ බාහිර කන පැසවීම අපිට එකපාරට දකින්න බෑ. මොකද සරව හැදිලා ඇතුලේ තියෙන්නේ. සරව එළියට එන්නේ. නමුත් ඒක දැනගන්න ක්‍රමයක් තියෙනවා. එකක් තමයි මේ දෙමව්පිය අපි ළඟට දරුවා අරගෙන එනවා. මේ දරුවාගේ කනේ ඌෂ්ණයක් එනවා. මේ දරුවාගේ කන ළඟින් ආව ඌෂ්ණයක් අනිත් කනේ නැහැ. එහෙම කියනවා ඇවිල්ලා. අන්න එතකොට ඒකෙත් ඇත්තක් තියෙනවා. ඇත්ත වශයෙන්ම එක කනක් පැසවලා තිබ්බොත් බෑඩ් ස්මෙල් එකක් එනවා. දුර්ගන්ධයක් එන්න පුළුවන්. එතකොට ඒකත් එක ලක්ෂණයක් තමයි. ඉතින් එහෙම නැත්තම් සමහර අවස්ථා තියෙනවා මේ දරුවෝ කන අල්ලගෙන සමහර විට කන අවට ප්‍රදේශය වේදනාවක් සහිත බව පෙන්වන අවස්ථා තියෙනවා. එහෙම නැත්තම් දරුවාට උණ එනවා. දරුවට උණ ඇවිල්ලා ඔන්න උණත් එක්ක කන පැසවලා තියෙනවා. අන්න එතකොට අපිට නිරීක්ෂණය කරන්න පුළුවන් මේ කනේ සරව ගැලීම. ඉතින් සමහර වෙලාවට එකපාරටම කන ආසාදනය බාහිර කනේ ආසාදනය අපිට නොපෙනුණත් සමහර විට වෙනත් රෝග ලක්ෂණ වලින් අපිට අල්ලගන්න පුළුවන් වෙලාවල් තියෙනවා. ඉතින් කනක් පැසවන්නේ ඇයි කියලා බැලුවොත් බාහිර කනක් පැසවන්නේ කොහොමද කියලා බැලුවොත් ඒකට හේතු ගණනාවක් තියෙනවා. එකක් තමයි අපි කියනවා මේ ඉන්ෆ්ලමේෂන් එකක්. අපි හැමතිස්සෙම කතා කරනවා ඉන්ෆ්ලමේෂන්. ඒ කියන්නේ ප්‍රදාහය. ප්‍රදාහයක් ආවොත් ඉන්ෆ්ලමේෂන් එකක් ආවොත් කන පැසවන්න පුළුවන්. මේ ප්‍රදාහය කියන එක ඇති වෙනවා ගොඩක් හේතු නිසා. එකක් තමයි ආසාදන නිසා. අපි කියන ඉන්ෆෙක්ෂන් එකක්. විසබීජයක් ගියාම විසබීජ කිව්වහම අපි විස්තර කරලා තියෙනවා කලින්. එක්ක වෛරස්, එක්ක බැක්ටීරියා, එක්ක දෙලීර. ඉතින් ගොඩක් වෙලාවට කනක් පැසවන්න හේතු වෙන්නේ බැක්ටීරියා ආසාදන, දෙලීර ආසාදන. මොකද වෛරස් ආසාදන වලින් කනක් පැසවනවා කියන එක අඩුයි ඇත්ත වශයෙන්ම. නමුත් වෛරස් ආසාදනයක් ආවට පස්සේ ද්විතීකව අපි කියනවා සෙකන්ඩරි බැක්ටීරිය ඉන්ෆෙක්ෂන්. ද්විතීකව බැක්ටීරිය ආසාදනයක් එන්න පුළුවන්. ඉතින් හැමතිස්සෙම මේ කනක් පැසවල තියෙනවනම් මේ විසබීජ තත්ත්වයක් නිසාද වෙන්නේ කියන එකත් දැන කියාගන්න එක හොඳයි. මොකද විසබීජ නැතුවත් කන පැසවන්න පුළුවන්. මම කලින් සඳහන් කළා ඉන්ෆ්ලමේෂන් එකක් එන්න පුළුවන් විසබීජ නැතුව. වක්කලාට මේ ඇලර්ජි එකක් තිබ්බොත්, අසාත්මිකතාවයක් තිබ්බොත්, ඒක එක්තරා අවස්ථාවක් තියෙන එක්සීම කියන එකක්. අන්න එක්සීමැටස් ලීෂන් එකක් විදිහට එක්සීම කියන තත්ත්වයේ තියෙනවනම් කන පැසවන්න පුළුවන්.
එහෙම නැත්නම් අපි කියනවා කනේ ඉරිටේෂන් එකක්. ඉරිටේට් වෙනවා කියන්නේ එතෙන්ට යම් කිසි ද්‍රව්‍යයක් විශේෂම අපි හිතුව බෙහෙතක් කියලා එතෙන්ට එතනින් සම තුවාල වීමක් සිද්ධ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කන හුඟක් අය මේ යම් යම් උපකරණ දාලා කන සුද්ධ කරන්න කියලා එහෙම දාලා මේ කන කූරු ගන්නවා. සමහර වෙලාවට කොටන් බඩ්ස් වෙන්න පුළුවන්, කතුරු වෙන්න පුළුවන්, පෑන්තුඩවල් වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් වලින් සමහරට වාහන යතුරු වලින් වෙන්න පුළුවන්. කන කූරු ගන්නවා විශේෂයෙන්ම කන කසනකොට. අන්න එතකොට ඉරිටේෂන් එකක් එනවා. ඉරිටේෂන් එක ආපුවාම අන්න විස බීජ කියලා ආසාදනයකුත් එන්න පුළුවන්. ඉතින් ඔය වගේ හේතු තමයි මේ කන පැසවීමේ තත්ත්වය ඇති වෙන්න තියෙන්නේ. ඒ වගේම අපි හිතමු මේ රෝගියාට තියෙනවා කියලා දිවැඩියා වගේ රෝගී තත්ත්වයක්. යම්කිසි ප්‍රතිශක්ති දුර්වල තත්ත්වයක්. අන්න එතකොට කන පැසවීම වැඩිපුර සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම ඇදුම කියන රෝගී තත්ත්වෙ තිබ්බොත් වැඩිපුර කන පැසවීම සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම ඇලර්ජික් රයිනයිටිස්. ඇලර්ජික් රයිනයිටිස් කියන එක අපේ වෙනත් වීඩියෝ එක අපි සම්පූර්ණ විස්තර කරලා තියෙනවා. කියුසු යන එක සොටු තියර ගන්න රෝගී තත්ත්වය. අන්න ඒක නිසාත් මේක එන්න පුළුවන්. ඉතින් මේ කන පැසවීමක තියෙන රෝග ලක්ෂණ මොනවද කියලා බැලුවොත් බොහෝ දුරටම වේදනාව ඇති වෙන්න පුළුවන්. කොටසකට ඇති වෙනවා වේදනාවක් කනේ. සමහරට සරව ගැලීමක් පේන්නේ ඉස්සෙල්ලෙන්නේ වේදනාවක්. පහු වෙනකොට සරව ගැලීම ඇති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කෙලින්ම සරව ගැලීම වෙනවා වේදනාවක් රහිතව. පස්සේ දෙවනුව කනේ කැක්කුම එන්න පුළුවන්. ඔය දෙකම එකට එන්නත් පුළුවන්. වේදනාව සහ සරව ගැලීම. සරව ගැලීම එළියට එන්නත් පුළුවන්. එහෙම නැත්නම් සරව පිරිල වගේ කනේ පේන්නත් පුළුවන්. පිටින් බලනකොට ටෝච් එක ගහලා බලුවොත් කන වැහිලා දැන් සරව කහපාට පේනවා වැහිලා තියෙනවා. එහෙම තියෙන්නත් පුළුවන්. ඒ වගේම කන කම්පෙත්ත රතු වෙලා තියෙන්න පුළුවන්. ඒ වගේම කම්පෙත්ත වටේ කැක්කුමක් වේදනාවක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තත් කැක්කුමක් විදිහට එන්න පුළුවන්. උගුර වේදනාවක් එන්න පුළුවන්. ඉතින් මේ වෙන රෝග ලක්ෂණ ගණනාවක් මේ කන පැසවීමක එන්න පුළුවන්. ඒ වගේම හිස්සේ කැක්කුමක් විදිහටත් එන්න පුළුවන්. ඒ වගේ සමහර විට සමහර මේ වෛරස් ආසාදන තියෙනවා. වෛරස් ආසාදන ආපුවම කුඩා ළමයින්ට මේ උණ ඇති වෙනවා, ඇඟපත රිදෙනවා, වමනේ ඇති වෙන්න පුළුවන්, මුරෙ දෙන්න පුළුවන්. ඒකම කන පැසවීමත් එන්න පුළුවන්. සමහර වෛරස් ආසාදනත් එක්කත් මේ ඕටයිටිස් එක්ස්ටර්න කියන තත්ත්වය බැඳිලා තියෙනවා. ඒ වගේම කන කැසීම ඇති වෙන්න පුළුවන්. දැන් කන වැහිලා තියෙනවා නම් සරවවලින් తాවකාලිකව මේ ශ්‍රවණයට බාධාවක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඇහිම අඩු වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ රෝග ලක්ෂණ ගණනාවක් තියෙනවා කන පැසවීමේ. ඉතින් මෙවැනි අවස්ථාවක අනිවාර්යයෙන්ම පළපුරුදු වෛද්‍යවරයෙක් බලන්න ඕනේ. මොකද කන පැසවලා තිබ්බොත් අපි විස බීජයක් ගිහිල්ලා නම් ඒක හරියට අඳුර ගන්න ඕනේ. අඳුරගෙන විස බීජය මර්ධනය වෙනකන් බෙහෙත් වැටෙන්න ඕනේ. සමහර වෙලාවල් තියෙනවා මේ බාගෙට බෙහෙත් කරනවා. එතකොට මේක නිදන් ගත වෙනවා. සමහර වෙලාවට මැදකන දක්වා මේ ආසාදනය පැතිරෙන්න පුළුවන්. එතකොට වැඩේ දිග ගැහෙනවා. එතකොට ශ්‍රවණයට බාධා වෙලා සමහර විට සම්පූර්ණයෙන්ම ශ්‍රවණ බාධාවක් ඇති වෙලා ජීවිත කාලෙම එහෙම වෙන්න පුළුවන් මැදකනට බලපෑමක් ආවොත්. ඉතින් මොලේ ඇතුළට උනත් විස බීජ කලාතුර කියන්න පුළුවන් මැදකනට ගිහලා ඉතින් එහාට ගිහලා එහෙමත් වෙන්න පුළුවන් සමහරලා නිදන් ගත වුණාම. ඉතින් ආසාදනයක ආපු ගමන් හරි පිළිවෙලට සුසුකම් තියෙන වෛද්‍යවරයෙක්ගෙන් බෙහෙත් ගන්න ඕනේ. වැඩිහිටියක් දිගට යනවා නම් විශේෂයෙන්ම ENT සර්ජන් කෙනෙකුට උගුර කන නාසය සම්බන්ධ වෛද්‍යවරයෙකුට දාන්න ඕනේ. ඉතින් මොකක් කළාට කන බ්ලොක් වෙලා තියෙනවනම් කන අවිරතාවයක් තියෙනවනම් ගොඩක් වෙලාවට සිද්ධ කරන්නේ කන සුද්ධ කරනවා. ඇත්ත වශයෙන්ම පළපුරුදු වෛද්‍යවරයෙක් විසින් මේ කන සුද්ධ කරන්න ඕනේ. අපි කියනවා කන හෝදනවා කියලා. සරව ටික එළියට අරගෙන ඊට පස්සේ සරව ගෑවිච්ච කනේ කොටස අපිට පුළුවන් මේ සේලයින් වගේ දියරකින් හෝදලා දාන්න. ඉතින් සකර එකක් වගේ එකක් යූස් කරලා තමයි මේක සිද්ධ කරන්නේ. හැමතිස්සෙම මෙවැනි ක්‍රියාවක් සිද්ධ කරනකොට පළපුරුදු වෛද්‍යවරු වෙන්න ඕනේ. මොකද නැත්තම් මේ කන් බෙරයට හානියක් වෙන්න පුළුවන්. ඊය ඩ්‍රම් එකට හානියක් වෙන්න පුළුවන් අපි දන්නවා. දැන් මම මුලින් විස්තර කළා පිටකනේ සිදුර කෙලවර වෙන්නේ මැදකනේ පටන් ගැන්ම කන්බෙරේ. ඉතින් කන්බෙරේට හානියක් වුණොත් ලොකු ගැටලුවක් ඇති වෙනවා. ඉතින් ඊළඟට මතක තියාගන්න ඕන දෙයක් තමයි ගොඩක් වෙලාවට ගෙවල් වල උදවිය මේ කනේ කැක්කුමක් ආවොත් වෛද්‍යරෝට පෙන්නන්න කලින් කනට දානවා යම් ද්‍රව්‍ය දාලා බලනවා. ඔලිව් ඔයිල් දානවා, ලුණු වතුර දානවා, සමහරට ওই බේත් තෙල් වර්ග කියලා තිබුත් ඒවා දාලා බලනවා. එහෙම නැත්නම් කාට හරි ගෙනාපු වෙනත් කනට දාන බෙහෙතක් දාලා බලනවා. ඒවා කරන්න බෑ. ඒවා ඇත්ත වශයෙන්ම ඉතාම වැරදි ක්‍රියා. මොකද කනට ලොකු හානියක් සිද්ධ වෙන්න පුළුවන් එවැනි දෙයක් වුණොත්. එහෙම නැත්නම් කූරු ගාලා බලන්න යනවා යම් දේවල් පාවිච්චි කරලා.
එතකොටත් කනට හානියක් සිද්ධ වෙන්න පුළුවන්. මතක තියාගන්න ඕන දෙයක් තමයි කන්බරේට හානි වෙලා තිබුණොත් පිටකනට යම් යම් ද්‍රව්‍ය දැම්මොත් මොකද සිද්ධ වෙන්නේ? අර පිටකනේ තියෙන ජරා කොටස් ටික මැද කනට යනවා. මැද කන සුද්ධ කරන්න බෑ. මැද කනේ තියෙන ශ්‍රවණ අස්ති ටික. ඒ ශ්‍රවණ අස්ති වලට හානියක් සිද්ධ වුණොත් නිදන්ගත විදිහට මේ කනේ ආසාදනයක් හිටිනවා ජීවිත කාලයෙන් පුරාම. එතකොට හරිම කරදරයක්. මොකද සැරින් සැරේ මතුවෙන රෝගී තත්ත්වයක් එනවා. අපි ඒකට කියන ඕටයිටිස් මීඩියා, ක්‍රොනික් ඕටයිටිස් මීඩියා කියලා. මේ මැදකනේ ආසාදනය නිදන්ගත වුණාම ඒක ගැටලුකාරී තත්ත්වයක්. එතකොට හැමතිස්සෙම කන්බරේට හානියක් නොවෙන්න වගේ බලාගන්න ඕනේ. කන්බරේ පේන්නේ නැත්තම් නිරීක්ෂණය කරන්න බැයි නම් සරව වැහිලා, සරව වලින් වැහිලා තියෙනවා නම් සරව අයින් කරලා බලන්න පුළුවන් කන්බරේට හානියක් වෙලාද කියලා. කන්බරේට හානියක් වෙලා නම් කොයි වෙලාවත් පිටකනට බෙහෙත් දාන්න යන්නේ. ඒක ගැටලුවක්. සමහර උදවියේ ඉන්නවා මේ පිටකන, මේ ඕටයිටිස් එක්ස්ටර්නා, පිටකනේ ආසාදනය, පිටකනේ සරව ගැලීම එහෙම සිද්ධ වුණාම නිරන්තරයෙන් එන්න ගන්නවා, සැරින් සැරේ එන්න ගන්නවා. එහෙම වුණාම මේක එන්නේ ඇයි කියන එක හරි පිළිවෙලට චෙක් කරලා බලන්න ඕනේ. ඉතින් සරව ටිකක් අරගෙන ඒක කල්චර් කරලා බලන්න පුළුවන් මොකද්ද මේ තියෙන බැක්ටීරියාව. එහෙම නැත්නම් මේක දිලි රස හදන්නේද කියලා බලන්න පුළුවන්. එහෙම වෙන් කරගෙන බෙහෙත් කරන්න පුළුවන් හරි පිළිවෙලට. ඉතින් ඒක තමයි කිව්වේ පළපුරුදු වෛද්‍යරෙක් මගින් මේක බෙහෙත් කරන්න ඕනේ කියලා. මේ කාගේ හරි එක පාරටම කණක් පැසෙව ගමන් කලබල වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් මේක කල්ගත වුණොත්, හරි ප්‍රතිකාරයක් නොවැටුණොත් අන්න ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. එතකොට දැන් කනින් සරව ගලනව ළමයෙක් හැම ඉන්නවනම් මේ පාසල් යනකොට ගැටලු ඇති වෙනවා. මොකද මේකෙන් උෂ්ණ ගතිය, ස්මෙල් එකක්, අර දුර්ගන්ධයක් එන්න ගත්තොත් වෙනස් සිසුන් සමහර වෙලාවට සමච්චලයට ලක් කරන්නත් පුළුවන්. එවැනි අවස්ථා අපි කුඩා කාලේ දැකලා තියෙනවා. අපි හිටපු ළමයින්ට මේක කල්ගත වෙන විදිහට තිබ්බොත් ඒ ළමයට ලොකු ප්‍රශ්නයක්. මොකද අනිත් සිසුන්ගෙන් යම් නම් පට බැඳලා ලොකු ගැටලුවක් ඇති වෙනවා. ඉතින් මේක හරි පිළිවෙලට බෙහෙත් කළොත් කිසිම ගැටලුකාරී තත්ත්වයක් නොවේ. ඇත්ත වශයෙන්ම ඉතා කලාතුරකින් තමයි ලොකු සංකූලතාවලට යන්න තියෙන්නේ. එක්තරා අවස්ථා තියෙනවා මේ කනේ ඒ බාහිර සිදුර වටේ තියෙන පටක කොටස් හානි වෙලා ටිකක් ඔපරේෂන් එකක් වගේ අවශ්‍ය වෙන අවස්ථා. ඒවා ඉතා කලාතුරකින් සිද්ධ වෙන්නේ. ඒ වෙන්නේ වැරදි ක්‍රියා නිසා තමයි එහෙම වෙන්නේ. උගක් කලාට කනක ප්‍රශ්නයක් තිබ්බොත් නිවසියන්ට කිසි දෙයක් කරන්න දෙයක් නැහැ. වෛද්‍යවරුන්ට තමයි කරන්න දේවල් තියෙන්නේ ඒක බැලුවට පස්සේ. ඉතින් කනක් පැසවන්න වැඩිපුරම හේතු වෙන තත්වයක් තියෙනවා. ඒක තමයි මේ ජලය. කනට වතුර ගියොත්, දැන් කනට වතුර යනවා බොහෝ දුරටම මේ වැරදි පිළිවෙලට නාන්න ගියොත්. මේ කුඩා දරුවෝ කලබලෙන් නාවන්න ගියොත් සමහර දරුවෝ ඉන්නවා නාන්න අකමැති. එවැනි දරුවෝ බලෙන් නාවන්න ගියාම කනට වතුර යනවා. සමහර දරුවන්ගේ කනට වතුර ගියට ඒගොල්ලන්ට කියා ගන්න තේරෙන්නේ නැහැ. ඉතා කුඩා දරුවන්ට කනේ වතුර හිටිනවා. එතකොට මොකද්ද සිද්ධ වෙන්නේ? ඔන්න කන පැසවන්න පුළුවන්. විශේෂයෙන්ම ස්විමින් කරන අය, පීනන්න යන අය. අන්න එතකොට ඒගොල්ලන්ට ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒගොල්ලෝ වතුර ඉන්නවා ගොඩක් වෙලා. එතකොටත් වතුර යන්න පුළුවන්. ඉතින් ඒ වගේ අවස්ථාවලදී පැහැදිලිවම ඒ කනට වතුර නොයන්ඩ වග බලා ගන්න ඕනේ. විශේෂයෙන්ම දැන් පීනන වගේ කටයුතු කරන අය, මේ ක්‍රීඩාවක් විදිහට කරනවා නම්, එහෙම නැත්නම් තමන් මේ පීනන්න පුරුදු වෙන්න යනවා නම් වතුරට, ගොඩක් වෙලාවට ඉය ප්ලග්ස් පාවිච්චි කරනවා නම් හොඳයි. ඉය ප්ලග්ස් කියන කනට ගහන ඇබ. ඇත වශයෙන්ම ඉය ප්ලග්ස් පාවිච්චි කරන්න ඕනේ කන පැසවල කලින් තිබිච්ච කෙනෙක් ඉන්නවා නම්, බෙහෙත් කරපු කෙනෙක් ඉන්නවා නම්, යම් මාස කීපයක් යනකම් අඩුම ගානේ මාස දෙක තුනක්වත් මේ කනට වතුර නොයන්ඩ වග බලා ගන්න ඕනේ. මොකද වතුර ගියොත් නැවත පැසවීමේ තත්ත්වයක් එනවා. නැවත විසබීජ ගිහිල්ලා අර තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඒක නිසා ඉය ප්ලග්ස් පාවිච්චි කරන්නේ ගොඩක්ම සුදුසුයි මේ ජලයෙන් කන ආරක්ෂා කරගන්න. ඉතින් සමහරව පාවිච්චි කරනවා මොනවද මේ පුළුම් කෑලි හිම ගහගන්නවා. ඒව හරියන්නේ නැහැ. මොකද පුළුම් කෑල්ලත් පොඟනවා. කන සීල් වෙන තියෙනවා මේ ඉය ප්ලග්ස්. කන සීල් වෙනවා සම්පූර්ණයෙන්ම. අන්න ඒ වගේ දෙයක් තමයි පාවිච්චි කරන්න ඕනේ. වතුර යටක ගිලුණත් වතුර නොයන විදිහට සීල් වෙන්න ඕනේ කන. ඒ හරි හැබැයි පාවිච්චි කළාම. ඒ වගේම තමයි මේ වැස්සක වගේ යනවනම්, එහෙම නැත්නම් පින්න තියෙන වෙලාවක යනවනම් මෙවැනි තත්ත්ව තියෙන අය, තිබිච්ච අය අනිවාර්යයෙන්ම කන ආවරණය කරගන්න ඕනේ. ඉය ප්ලග්ස් පාවිච්චි කරන්න ඕනේ. නැත්නම් තෙත සුළඟ ඇවිල්ලා අර හියුමිඩිටි එක වැඩි වාතය ඇතුල් වුණොත් කනේ ප්‍රශ්න නැවත ඇති වෙන්න පුළුවන්. අපි කියන රිකරන්ස් එකක් එන්න පුළුවන්.
නැවත තිබිච්ච තත්වයක් නැවත සක්‍රිය වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් තියෙන ඒවායින් බලක්ව ගන්නත් ඕනේ. ඉතින් දැන් ඔයගලන්ට පැහැදිලි මේ කන පැසවීමේ තත්වය කියන එක. ගොඩාක් දුරට භයානක තත්වයක් නොවේ. මේක සම්පූර්ණයෙන් සුව කරගන්න පුළුවන්. ඉතින් ගොඩක් දෙමව්පියෝ ඉන්නවා දරුවෙකුට මෙහෙම වුණාම සමහර අය ඕනට වැඩිය බය වෙනවා. මේ කනට ප්‍රශ්නයක් වෙයිද දැන් කන වැහිලා සැරව වලින් කන ඇහිද ආපහු. එවැනි ගැටලුත් ගොඩක් දෙමව්පියන්ට හිටිනවා දරුවෙකුට එහෙම වුණාම. ඉතින් ඒකත් සාධාරණයි. මොකද දෙමව්පියෝ දැක්කහම බය වෙනවා. සමහර වෙලාවට දරුවන්ට මෙවැනි තත්ත්වයක් අඳුරගන්නේ මේ නිදාගෙන නැගිටිනකොට මේ කොට්ටේ සැරව වැටිලා තියෙනවා. අන්න නිරීක්ෂණය කළාම පේනවා කණෙන් ඇවිල්ලා තියෙනවා. තවත් අවස්ථාවක් තියෙනවා මේ සොෆ්ට් වැක්ස් තියෙනවා නම් සමහරට වැක්ස් එළියට එන්න පුළුවන් මේ සැරව වගේ. අපි දන්නවා මේ කණ ඇතුලේ හැදෙන කලාඳුරු එහෙම නැත්නම් කණේ තියෙන වැක්ස් ඉබේ එළියට එනවා. එහෙම ඇවිල්ලා සමහර විට මේ ඇඳුම් වල ගෑවෙනවා. කොට්ට ගෑවෙනවා. කොට්ට උරේ ගෑවෙනවා. අන්න එතකොටත් වැරදියට වටහා ගන්නවා මේ කන පැසවලා කියලා. ඒක වෛද්‍යරුවට බලපුවාම කියන්න පුළුවන් කන පැසවලා නෙවෙයි කන ඇතුලේ තියෙන මේ වැක්ස් ඉබේම එළියට ඇවිල්ලා. එහෙම නැත්නම් සමහර අවස්ථා තියෙනවා කනේ කලාඳුරු දියවෙන්න මේ වැක්ස් දියවෙන්න දානවා. හાર્ඩ් වැක්ස් තිබ්බොත් විශේෂයෙන්ම මේ කලාඳුරු දියවෙන්න දානවා. මේ කලාඳුරු දියවෙන දියර වර්ග අන්න ඒවා දාපුවාම අන්න නැගිටිනකොට මේ කණෙන් සැරව වගේ එන ඒ එන්නේ දියවෙච්ච කලාඳුරු. අන්න එතෙන්දී සැරව නොවේ. ඒක සමහර අය බය වෙනවා මේ සැරවද එන්නේ කියලා. ඒක වෛද්‍යවරයෙකුට පෙන්නුවාම හරියට තත්ත්වය අවබෝධ කරගන්න පුළුවන්. වෛද්‍යවරයාට කන ඕන නිරීක්ෂණය කරලා බලන්න පුළුවන් ඒ උපකරණ දාලා. ඉතින් දැන් ඕගොල්ලන්ට පැහැදිලි මේ පිටකන පැසවීම කියන තත්වය. ඉතින් මේක මැදකනට කියොත් වෙනත් තත්වයක් තියෙන ඇත්ත වශයෙන්ම අපි ඒකත් වෙනත් වීඩියෝ එක ඉඩකඩ තියෙන විදිහට යථාකාලීදී විස්තර කරමු. කන පැසවීම අවබෝධ කරගන්නේ හොඳයි. මොන වගේ තත්වයක් නිසාද එන්නේ, මොනවද රෝග ලක්ෂණ, කොහොමද පාලනය කරගන්නේ. දැන් ඕගොල්ලන්ට පැහැදිලි එම කරුණු කාරණා ටික. ඉතින් අදත් මම සමු ගන්නවා අමරණ මෙඩ් සර්ස් විශේෂ වෛද්‍ය චැනල් එකේ. අපි නැවත මුණ ගැසුමු අලුත් දෙයක් සමඟ. සුබ දවසක් ඔබ සියලු දෙනාටම.